පොලිස් විද්‍යාලවල නොයෙකුත් ක්‍රම තියෙන්න ඕනේ ඕන්න කියලා දෙන්න ග්‍රාම මට්ටමින් නගර මට්ටමින් කරන ක්‍රියාවලිය ග්‍රාමට ඇවිල්ලා කරන දේ නගරයකට ඇවිල්ලා කරන්න බෑ මොකද නගරයේ සිටින මිනිසුන්ගේ මානසික තත්ත්වය සහ ආකල්ප 100%ක් වෙනස් ග්‍රාමට වැඩි ඊළඟට අපේ නිලධාරීන්ට දැනුමක් නැහැ රජයේ තියෙන නොයෙකුත් ආයතන ගැන රජයේ තියෙන නොයෙකුත් ස්ථාන ගැන යහදි වශයෙන් ඊළඟට අපේ බාල වයසේ පොලිස් නිලධාරීන්ට ලබා දෙන්න ඕන දැනුමක් අපේ ලංකාවේ ආණ්ඩු ක්‍රමය සහ මේ ආණ්ඩු ක්‍රමය යටතේ පවතින සෑම දෙපාර්තමේන්තුවක් ගැනම විශේෂ ලෙස දැනුමක් ලබා දෙනවා මම විශේෂයෙන්ම කියනවා අපේ නිලධාරීන් කොහෙත්ම දන්නේ නැහැ නීති සම්පාදනය කරන දෙපාර්තමේන්තුව ගැන ආණ්ඩුවේ සේවය යටත් වෙන පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන් ගැන ඊළඟට නොයෙකුත් ආඥාපනත්වලින් යටත්ව තිබෙන දෙපාර්තමේන්තුව මේ සෑම දෙපාර්තමේන්තුවක් ගැනම තියෙන ආඥාපනතත් පොලිස් විද්‍යාලයේ උගන්වන එක සැබෑය එහෙත් අදට තියෙන තත්ත්වයට අද ගැළපෙන ලෙස උගන්වන්නේ නැත ඒ නිසා මේ සෑම දෙයක් ගැනම බැලිය යුතුයි ඊළඟට අපේ පොලිස් දෙපාර්තමේන්තුවේ මට දැනෙන දෙයක් තමයි අපේ උසස් නිලධාරීන් ගේ අලසභාවයක් තියෙනවා ඒ අලසභාවයේ දිගටම බලපාන්නේ මහජනයා ඉදිරිපිටට යන මහජනයා සමග ඉදිරිසා ජීවිතේ ගැටෙන පොලිස් කොස්තාපල් වරුන් සහ පොලිස් සැරයන් වරුන් පොලිස් වූ පරීක්ෂක වරුන් වෙත සම්පූර්ණ බලය පෑවෙන්නේ මේගොල්ලන්ගේ හිස උඩටයි එම නිසා මා හිතනවා මේ සෑම දෙයක් ගැනම මම මේක ඉස්සෙල්ලා ප්‍රකාශ මේක ප්‍රථම ප්‍රකාශ කරපු සෑම දෙයක් ගැනම පොලිස් කොස්තාපල් වරුන්ට පොලිස් සැරයන් වරුන්ට පොලිස් උප පරිශ්‍රක වරුන්ට නිසි ලෙස පාඨමාලා මගින් දැන්විය යුතුයි දැන් ඕනම රටක ඕනම වෙලාවක නීතිය වෙනස් වෙනවා වරින් වර වෙලාවෙන් වෙලාවට නීති පද්ධතියේ සමහර අවස්ථා වෙනස් කරන්නට සිද්ධ වෙනවා ඒක ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ රිපීල් කියලා මේ සෑම අවස්ථාවකම මේ නිලධාරී යම් පාඨමාලාවලට කැඳවලා දැනුම ලබා දෙන්න ඕන දැනට තත්කාලයේ පවතින ප්‍රශ්න ගැන දැනුම ලබා දෙන්න තත්කාලයේ පවතින ප්‍රශ්න අති විශේෂයෙන්ම මේ නීතියට වලපාන්නේ යම් කෙනෙක් අතරංගුවට ගන්නා අවස්ථාවේ සිට මහේස්ත්‍රාත්වරයා ළඟට ගෙන යෑමේදී ඉදිරිපත් වෙන කරුණ යම් කෙනෙක් යම් පොලිස් නිලධාරියෙක් අතරංගුවට ගත් අවස්ථාවේදී ළමයි ඔහුගේ ජීවිතයේ සම්පූර්ණම රඳා පවතින්නේ ඒ අතරංගුවට ගත් පොලිස් නිලධාරියා මතයි මා ප්‍රථමයෙන් කිව්වා පරිදි ඔහුගේ ජීවිත ඔහුගේ ශාරීරික අවලදුවලකම් සේරටම වග කියන්න ඕනේ අතරංගුව ගත නැත්තම් එම නිසා පහර දෙයි මිනි මැරීම සම්පූර්ණයෙන්ම තහනම් එහෙනම් එසේ සිද්ධ වුණොත් කාගේද වැරද්ද මා කියන්නේ මා ඇඟිල්ල දික් කරනවා නොවේ එම එවැනි තත්වයකට පත් වුණු නිලධාරියෙක්ගේ උසස් නිලධාරියාට ඒ නිලධාරියාව කැඳව උපදෙස් දෙන්නට බැරි නම් ඒ උසස් නිලධාරියාගේ ඇති වැඩ නැත් කියනවද වැඩ නෑ නේද එමනිසා පොලිස් සහකාර පොලිස් අධිකාරී තත්වයේ සිට අධිකාරී තත්වයේ සිට පහතට යන කල්ම තත්කාලයේ පවතින නීතිය සහ නීතිය ගැන අති විශාල දැනුමක් ලබා දිය යුතුයි ඒ ලබා දිය හැක්කේ පොලිස් මුලස්ථානයේ විශේෂ ඒකක තියෙනවා උසස් පාඨමාලා හදාරන පොලිස් ඒකකයක් තියෙනවා ඩිපාර්ට්මන්ට් ඔෆ් හයර් ට්‍රේනින් එවැනි ආයතන වලින් අත්පත්‍රිකා බෙදා හරින්න පුළුවන් මාස දෙකකට තුනකට සැරයක්
එසේ නැත්තම් ඔවුන්ව ඒ හයි ට්‍රේනින් ඉන්ස්ටිටියුට් කියන ස්ථානයට කැඳවලා සතියක දෙක තුනක හෝ පාඨමාලා දෙන්න පුළුවන්. දැන් මේවැනි පාඨමාලා වලින් අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ? එක යම් වරදකට යම් කෙනෙක් පොලිස් නිලධාරියෙක් මොනම තාරාතිරමක හෝ පොලිස් නිලධාරියෙකුට ඒ තැනත්තා අට්ටංගුවට ගන්න හැකිද නොහැකිද? ඇයි? ඊළඟට මේ අත්අඩංගුවට ගත් තැනත්තාට ගත් තැනත්තා වෙනුවෙන් ගත යුතු නීතිමය පියවරවල පොලිස් ස්ථානයකට ගෙන ඒම රඳවා තැබීම රඳවා තබා ගන්න අවස්ථාවේදී අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඔහු කළ වරදේ ස්වභාවය ඔහුට කියා දීම ඒ වෙනුවෙන් අත්අඩංගුවට ගත් අයයි කුවිතංශයක් ඔහුගේ නෑ හිතමිතුරන්ට නෑ දැයින්න ලබා දීම ඔහු අත්අඩංගුවට ගත වෙලේ සිටම ඔහු උසාවියට ඉදිරිපත් කරන තෙක් ඔහුගේ ස්වභාවය ඔහුගේ කායික ස්වභාවය ඔහුගේ මානසික ස්වභාවය ඔහුගේ ශාරීරික ස්වභාවය සෑම දෙයක් බලාගත යුතුයි. ඊළඟට පැය 24ක් තුළ මේ අතරංගුවට ගත් නැත්තා වයස්වත් වරයෙකුට ඉදිරිපත් කළ යුතුයි. ඒ කියන්නේ ළඟම ඉන්න වයස්වත් වරයාට මධ්‍යම රාත්‍රියේ අතරංගුවට ගත්තා නම් පැය 24ක් තියෙනවා මධ්‍යම රාත්‍රිය වෙනකන් ඊළඟ දවසේ එම නිසා උදේ ඉදිරිපත් කරන්න පුළුවන්. යම් කෙනෙක් පැය 24කට වැඩිය පොලිස් අතරංගුවේ තබා ගන්නවා නම් මහේස්ත්‍රාත් වරේකුගේ ලිඛිත බලය ලබා ගත යුතුයි. ඒ ගැන කාටවත් කියලා දෙන්න ඕනේ නැහැ. දැන් එය සිද්ධ වෙනවද නැද්ද කියලා මට කියන්න බෑ. නුත් මා හිතන හැටියට ඒක දුර්වල විදිහකට සිද්ධ වෙන්නේ. එම නිසා මේ කාර්යභාර සතුවන්නේ දිස්ත්‍රික් ප්‍රභාර පොලිස් අධිකාරීවරයාටයි. දිස්ත්‍රික් ප්‍රභාර පොලිස් අධිකාරීවරයා නීතිය ගැන ඉතාම හොඳින් දැනගත යුතු කෙනෙක් වෙන්න උඹරයි. ඔහු ඉතා පළල් මනසකින් පුළුල් මනසකින් යුත්ව මහජනයා දෙස බලන්න ඕනේ. වැරදිකාරෙක් කියවට වරදකාරෙක් කියලා උසාවිය ඔප්පුවනතුරු ඔහු වරදිකාරෙක් නොවේ. එම නිසා මා ඉල්ලා සිටිනවා පොලිස් මූලස්ථානයේ නිසා පොලිස් දෙපාර්තමේන්තුවෙන් හෝ එහෙම නැත්නම් පොලිස්පතිතුමාගෙන් වෙනම ඒකක පිහිටවන්න ඕනේ. සෑම පොලිසියකම අත්අඩංගුවට ගැනීමට සහ නීතිය වෙනුවෙන් උසාවියට ඉදිරිපත් වෙලා මේ නඩු මෙහෙවන්න. සමහර විට පොලිස් ස්ථානයක සිටින අපරාධ මූලස්ථාන අපරාධ ස්ථානාධිපතිට හෝ පොලිස් සැරයන්න හෝ අන්න ඉලදාරින්න මේවා ගැන සැලකිලිමත් වෙන්න වෙලාවක් නැති වෙනවාද කියලා මම දන්නේ නැහැ. නමුත් දැනට වෙන හැටියට ඔවුන්ට තියෙන රාජකාරී හැටියට විශේෂ රාජකාරී හැටියට පැන පැන යන්න වෙනවා. එම නිසා ඒවට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එම නිසා මා සිතනවා අති විශේෂව උසාවි පිළිබඳ රාජකාරිය කරන්න විශේෂ ඒකක තිබිය යුතුයි. මහජනයා පොලිසිය කෙරෙහි අප්‍රසාදයක් ඇති වෙලා තියෙන්නේ සාධාරණ ලෙස උසාවියට ඉදිරිපත් නොකිරීම, සාධාරණ ලෙස අත්අඩංගුවට නොගැනීම, සාධාරණ ලෙස අත්අඩංගුවට ගත්තායින් පසු ඔවුන්ට නොසැලකීම යන කරුණු තුනක් මතයි.